2024 ජනාධිපතිවරණය සඳහා ප්‍රමුදල් තැන්පත් කිරීම හෙට මධ්‍යහන 12න් අවසන් වෙනවා. මේ වන විට අපේක්ෂකයින් 34 දෙනෙකු ප්‍රමුදල් තැන්පත් කර ඇති අතර පිළිගත් දේශපාලන පක්ෂ 16ක් සහ ස්වාධීන අපේක්ෂකයින් 15 දෙනෙකු ඒ අතර වෙනවා. සර්වජන බල එකමුතුවේ ජනාධිපති අපේක්ෂක දිලිත් ජයවීර මහතා වෙනුවෙන් අද අප තැන්පත් කෙරුණා. සර්වජන අපේක්ෂක දිලිත් ජයවීර මැතිතුමා තරුව ලක්ණි මේ පාර ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙනවා. අපි එතුමා වෙනුවෙන් අද අපතැම්පත් කිරීම සිද්ධ කළා. එතුමාගේ මේ මැතිවරණයේදී ලුකුම පෙරළිය කරයිමේ ශක්තිය තියෙන එතුමාට ඉතිහාසයේ පුරාම මේ ජාතිකවාදී බලවේගවල දේශප්‍රේමී බලවේගවල වාමවාදී බලවේගවල කොඩිය තියන් හිටියේ නායකත්වයට අද කවුරුවත් ඉදිරිපත් වෙලා නැහැ. මේ ජනාධිපතිවරණයේ ඒ සමස්ත බලවේග වෙනුවෙන් ඉන්න අධිරාජ්‍ය විරෝධී බලවේග වෙනුවෙන් දේශප්‍රේමී බලවේග වෙනුවෙන් සිටින එකම අපේක්ෂකයා දිලිත් ජයවීර මැතිතුමා. ඒ නිසා මේ රටට ආදරේ හැමෝගෙම ඡන්දේ එතුමාට ලැබෙන බව අපිට විශ්වාසයි. අපි කල්පනා කරනවා අපිට අද දෙවෙනි නිදහස් අරගලයක් කරන්නට සිද්ධ වෙලා තියෙනවා. මේ රට නිදහස් කරගන්න, මේ රටේ ස්වෛරීත්වය ආරක්ෂා කරගන්න, මේ රටේ ස්වාධීනත්වය ආරක්ෂා කරගන්නට ඒ අරගලයට මේ රටේ සමස්ත අධිරාජ්‍ය විරෝධී බලවේගයන් එක්කහු වෙලා තියෙනවා. ඒ බලවේගයන්ට නායකත්වය දෙමින් දිලිත් ජයවීර මැතිතුමාගේ ජයග්‍රහණය තහවුරු කිරීම සඳහා අපි සියල්ලන්ම මේ සැබෑ දේශප්‍රේමී අධිරාජ්‍ය විරෝධී ප්‍රගතිශීලී ජාතික බලවේගය වටා එක්වන්නේ කියලා ජන අරගල සඳහනියද ජනාධිපතිවරණය වෙනුවෙන් අද අප මුදල් තැන්පත් කළා. එහි ජනාධිපති අපේක්ෂකයා ලෙස නම් කර සිටින්නේ නුවන් බෝපගේ මහතායි. 2024 ජනාධිපතිවරණය සඳහා ජන අරගල සඳහනේ විදියට අපි අද අප තැන්පත් කිරීම සිදු කරා මැතිවරණ රෙගුලාසිය අනුව. ඉතින් අපි හෙට දින අපේ ජන අරගල සඳහනේ පළමු ජාතික රැලිය ලොගේගොඩ ආනන්ද සමරකෝන් එලිමහන් පීඨයේදී පවත්වනවා. ඉන් අනතුරුව 15 වන දින නාම යෝජනා බාර දෙන්න බලාපොරොත්තු වෙනවා. මේ අතර මැතිවරණය සම්බන්ධයෙන් පැමිණිලි 337ක් ලැබී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. ඉන් 329ක්ම නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ලැබී ඇති අතර එක් පැමිණිල්ලක් ලැබී ඇත්තේ ප්‍රචණ්ඩ ක්‍රියාවලට අදාළවයි. නාම යෝජනා බාරදීම සිදු කෙරෙන අගෝස්තු 15 වනදා රාජගිරිය මැතිවරණ මහලිකම් කාර්යාලය ආශ්‍රිතව විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කෙරෙනවා. එමෙන්ම උදෑසන 8 සිට පස්වරු 2 දක්වා විශේෂ රථවාහන සැලැස්මක්ද ක්‍රියාත්මකයි. ජනාධිපතිවරණ ආරක්ෂක රාජකාරිය සඳහා පමණක් පොලිස් නිලධාරීන් දහසකට වැඩි පිරිසක් යොදවා ඇති බව පොලිසිය පවසනවා. මේ මැතිවරණයේදී අපි කටයුතු කරන්නේ මැතිවරණ කොමිෂන් සභාවෙන් ලැබෙන නියෝග අනුව. මේ මැතිවරණ කාලයේදී පොලිස් නිලධාරියෙක්ව ස්ථාන මාරු කරන්නත් මැතිවරණ කොමිෂන් සභාවේ අනුමැතිය අවශ්‍යයි. සාමය ආරක්ෂා කිරීමද ඇතුළුව ආරක්ෂක රාජකාරිය සඳහා පමණක් පොලිස් නිලධාරීන් 1000කට අධික ප්‍රමාණයක් රාජකාරිය යොදවලා තියෙනවා. මේ ප්‍රමාණය ඇතුළත පොලිස් විශේෂ කාර්ය බලකාය නිලධාරීන්ද ඇතුළත් වෙලා තිබෙනවා. මෙහිදී විශේෂයෙන්ම එක් අපේක්ෂකයා සමග එන ඔහුගේ පාක්ෂිකයන්ට රැඳී සිටීමට වෙනම කලාප වෙන් කරලා තියෙනවා. ඒ වගේම මැතිවරණ ලේකම් කාර්යාලයට ආරක්ෂාවක් යොදවලා තිබෙනවා. ආරක්ෂක රාජකාරී සඳහා යොදවලා තියෙන නිලධාරීන් 1000ට අමතරව රථවාහන හැසිරවීමේ රාජකාරී සඳහා පොලිස් නිලධාරීන් 300කට අධික ප්‍රමාණයක් යෙදවීමට නියමිතව තිබෙනවා. මේ විශේෂ රථවාහන සැලැස්ම අගෝස්තු 15 වෙනිදා පෙරවරු 8 ඉඳලා දහවල් 2 දක්වා ක්‍රියාත්මක වීමට නියමිතව තිබෙනවා. 15 වෙනිදා ආයුර්වේද හන්දියේ ඉඳලා රාජගිරිය හන්දිය දක්වා ශ්‍රී ජයවර්ධනපුර මාර්ගයේ කොළඹින් පිටවන මන්තිරුවේ සම්පූර්ණයෙන්ම වගේ රථවාහන ගමනාගමනය සීමා කිරීමට නියමිතව තිබෙනවා. ඒ වගේම රාජගිරිය හන්දියේ ඉඳලා ආයුර්වේද හන්දිය දක්වා පරණ පාරේ කොළඹට ඇතුල් වන මන්තිරුවත් සම්පූර්ණයෙන්ම වගේ වාහන ගමනාගමනය සීමා කිරීමට සැලසුම් කරලා තියෙන්නේ.